පුංචි දෙයක් කවිඳ මල්ලි මම මතක් කරන්න. මොකද අපි ශිෂ්‍යබට ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ කතාබහ කරපු නිසා මම ශිෂ්‍යය සම්බන්ධයෙන් අපි කරටුන්නේ කී අපි කරපු දේවල් කතා කරේ. එතකොට ඒහා සමානවම අපේ සමකාලීනව විද්‍යාලයේ තිබුණු අනිත් ක්‍රීඩාවන් එතකොට අපි අනිත් ක්‍රීඩාවන් සමග අපි ඊටම සහයෝගයෙන් අපිට තිබිච්ච සීමිත සම්පත් අපි බෙදාගත්තා. ඒ කියන්නේ අපේ ක්‍රීඩා පිට්ටනිය තර බාස්කට්බෝල් ග්‍රවුන්ඩ් එක ඒ ඉස්කෝලේ තිබිච්ච පොදු සම්පත් අපි ඒ සු කණ්ඩායම් උත් බෙදාගත්ත අපි අපේ ප්ලැටුන් එකේ තියෙන සමහර එක්සයිස් කරනකොට ඒ අපි හිටපු ක්‍රීඩා කණ්ඩායම නගර කණ්ඩායම අපිට ඒ අවස්ථාව ලබා දුන්න ග්‍රවුන්ඩ් එකේ ඒ පිට්ටනිය ඒතර ඒගොල්ලොත් මේකත් එක්ක අපි බැඳිලා තමයි හිටියේ. මොකද අපේ යාළුව තමයි හැමතැනම හිටියේ. සමහරලාට කැරටින් කරන කෙනෙක් හිටියා රග ටීම් එකේ. කැරටින් කරන කෙනෙක් හිටියා ක්‍රිකට් ටීම් එකේ. ඒ හින්දා ඒ තිවිච්ච කම්බිනේෂන් එක නැත්නම් ඒ සම්බන්ධතාවෙත් එක තමයි ගියේ. මම මේ වෙලාවේ ඒකත් මතක් කරා මට පොත ඉස්සෙල්ලා කතා කරනකොට මට ඒක කියන්න මතකුණා. සහ ඒ රිච්මන් විද්‍යාලයේ දාඩිය ලේක් කඳුළු වගුරපු කෙනෙකුට මම හිතන්නේ කොහෙවත් කර දෙලා ඇති කියලා. එම වෙලා නම් මොකක් හරි වෙනයම් හේතුවක් නිසා වෙන්න ඕන නමුත් විද්‍යාලය වෙනුවෙන් කැප කරපු විද්‍යාලය වෙනුවෙන් දෙයක් කරපු ඒ කිසි කෙනෙකුට එහෙම වෙලත් නැහැ. සහ රිච්මන් විද්‍යාලය ලංකාවේ යම් තැනක තියෙනවද ඒ තැන තියෙන්නේ දිමිතරක් ලබාගත් දේවල් වලින් නෙවෙයි. මේ හැමෝම විද්‍යාලයේ ඉඳලා ඉඳන් අද වෙනකන් ආපු සියලු දෙනාම විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරමක් වෙන්න පුළුවන් නැත්තම් විශාලයේ ආශිෂ්‍යෙක් වෙලා පසුකාලනව සමාජයේදී කැපිපෙන කෙනෙක් නිසා වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම දායකත්වය සහ එකමුතුවෙන් තමයි රිච්මන් විද්‍යාලය අද උතන ඔය යම් කිසි මට්ටමක ලංකාවේ තියෙනවා නම් තියෙන්නේ. ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම මුළු මට්ටමක තියෙනවා කියලා.